දිල්මා සිනමන් වෙළඳ සන්නාම එළිදැක්වීම සඳහා පැවති උත්සවයේදී ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා. සිලොන්ටි නාමය ජාත්‍යන්තර වෙළඳපොළ වෙත ගෙන ගිය දිල්මා සන්නාමය දේශීය අපනයන පුළුල් කරමින් කුරුඳු කර්මාන්තයටද ප්‍රවිෂ්ඨ වී තිබෙනවා. ඒ අනුවයි දිල්මා සන්නාමය යටතේ කුරුඳු නිෂ්පාදන ජාත්‍යන්තර වෙළඳපොළට හඳුන්වා දීමට කටයුතු කර තිබෙන්නේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ලෝක සූපවේදීන්ගේ සංගමේ සභාපති තෝමස් ගුල්ග යන මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම දිල්මා කුරුඳු නිෂ්පාදනය එළිදැක්වුණා. Cinnamon is a part of our history. කුරුඳු වගාව එදා අපේ රටේ ප්‍රධාන භෝගයක්. රාජධානි නිරිත දිසට සංක්‍රමණය වන විට ආර්ථිකයේ ඉදිරියට ගෙන ගියේ කුරුඳු කර්මාන්තය. කුරුඳු කර්මාන්තය නොතිබුණා නම් දඹදෙනිය, යාපහුව, රයිගම හෝ කෝට්ටේ රාජධානි බිහිවන්නේ නැහැ. තවමත් ශ්‍රී ලංකාවේ කුරුඳු වලට ලෝකේ හොඳ පිළිගැනීමක් තියෙනවා. ඩිල්මා සමාගම සිලෝන් ටී නාමය නැවත පණ ගැන්වූ ආකාරයටම සිලෝන් සිනමන් නාමය යලි මතු කර තිබෙනවා. මෙය මෙරට ආර්ථිකයේ නව ගමනක් බව මම විශ්වාස කරනවා. රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමේදී කෘෂිකර්මාන්තය උපරිම අයුරින් දායක කර ගැනීම රජයේ අරමුණ බව අවධාරණය කළ යුතුයි. So this is the beginning of another chapter in cinnamon